දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකා රැක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවෂන් ටෙලිවකියද. අදලියන්නේ තුන් සයානු හත් වැනි ටෙලි වැක කියිය. අද ටෙලිවැැකිය මේ ආරම්භ කරන්ට හිතුවේ රංජීත් සේම්බල පිටියගේ අරමේ ප්‍රගති ශීලි දේපල බද්දෙන්. ප්‍රගති ශීලී ේප බද් දෙෙන් හොඳේ ඔබට මතක ඇති ඒයේ ප්‍රෘත්ති විකාශයඇතුළ අපකිව්වා ආණ්ඩුව ධන බද්දක් ගහන්තහාදනවා කියලා. කියලා කටගන්ට ලැබුණනේ රංජිීත් සේම්බල පිටිය කියනවා දන බදක් නවේ ළු ගහන්ටනෙ දේපළ බද්දක් හොඳේ දේපල බද්දක් ලු න ද දේ බදක් ක්. ඒ මේ තම් ප්‍රගත් චීරි පත්ා ගවිය හැකයාගේ ගන්න බද්දක් මේකට කිසිහෙත්ම කෙනෙක්ගම සාමාන්‍ය දේපල තමන්ගේ නිවර් සවාහනය සාමාන්‍ය දෙපලක් අයිතිවේ නිනෑ ඉටේ හාගේ සවිශාල මත්තම ප අපට හැටිය පේක්ෂව දේපල පිබඳතමයි අවධානය යොමුන්න සීම්පල පිටියේ දැන් හරි රියට මේ රනිල් රාජපක්ෂ කූඩුවට වැටුණු උගිරවෙක් වගේ පෙත් වූ බත්කෑවද කියලා හපු ගමන් පෙත් තබත් කෑව පෙත් තබත් කෑව කියන ගානට ඇදද වැටටිල්. හොන්දේ මේ ගේන්ටයන දේපල බද. මොකක්ද කියලා බලන්ටම වෙනවන නේද ධන කියන වචනී පැත්තක තිය ඉතින් ඔයයි කියන ැට දේපලම බලමුකුණේද මොකද දැන් ඔය අයිම්F එකට අනුව කියන්න කියන බදු ගහලා අපිියෝ චප්ප කරලා ඉවරයි මේ දේශපාලන පප්පල ටික අIMF අරිස්්ටේ බීලා ඉන්නන්නේ හොඳේ අIMF අරිෂස්ටේබීලා ඉන්නේ දාසේවතාවක්ම අIMF ගිහින් ගොඩ ගන්ට බැරිවුණු රට මේ පාරනම් ගොඩ ගන්නවා ගන්නවා ගන්නවාමයි කියමින් නේද ඒ අIMF අරිස්ටේබිය Donc දාසේවතාවක් අIMFF කියිය මේ සූර පප්පලයි වෙද පප්පලයි හොර පප්පලයි ඒ සෙට් එකම තමයි ඉතින් ඔය දැන් මේ පරත් ඔළලුවෙන් හිටගෙන ඉන්න හොඳේ හැබැයි උඳදලට අමතක වෙලා සරම ඇඳලයි ඔළුවෙන් හිටගෙන ඉන්න කියලා හොඳේ ඒ දාසවතාවක්ම ගිල්ලන මේ දැන් දහත්තවෙන් වතාවටගේ ජනතාව දැන් ඔහේලා මේ හෙල්ුවෙන් හිටගෙන ඉන්නකොට හක බලාගන්නවා මොකද සමහරුන්ගේ අඹුඩයාත්න් අර ගෝටාභයගේ ගෝහෝමෙක්ක නැති වුණ නිසා අරිය අපි දන්නවා ඔ රජකා ඉඳලා බදු ගැහ්වා ඒක හරි හැබැයි රජු බදුගහලා ඒවා යටිමඩි ගැහුවේ නෑ නමුත් ඉතිං හොංගාක් රජවරු සහ යාලගේ දැසි දැස්සු ඒ උන්දලායි නේද ඉල්ළඟට අන්තපපුර අගනු ඒ සියලු දෙනාම ඉතිං මේ මැතියමතිලේ ඔක්කොමලා හොඳට ඒ බදුවලින් සුර සැපවිින්දා. හොඳේ ඔව බදුගහල සුර සැපවින්දා හැබැයි මේ සමහර රජවරුන් එහෙම සුර සපවිඳන ගමන් වැෑවූදා ගැබ් හැදවා. හොඳේ රට වැසියාව කුසග නැතිව. හරිද රට්ටම බංකුලොත් කරලා හූරගෙන කල රජුයි ඇමැත්තුයි මේ රජුගේ අගනුයි එහෙම සැපවින් දෙනෑ.? ගක් වෙලාවට බද එකතු කරනවා ඒ බදුවලින් රජඇතුළු පිරිසත් සැපගන්න ගමක් නේද රට වැසියටත් බදුවලින් තුන්වෙල කාල ඇඳල ඉන්න පුළුවන් රටක් හැදවා හොදේ ඒය රජ කතාවදැ ඉවිර කරමුකො නේද. ඉළඟට අපිට වැඩිම කාලයක් කපිියෝපාලනය කර බදුගැවි සුදු ජාතිකන්න නේද උන්දලත් ගැ්වා ගහන එක ඇතිවෙන්ට බදු. හරිද අදවේ උදේයට හුග දෙෙක් මහා ආඩම්බරෙන් දනොය ටොරින්ටන් චතුරශ්්‍රයේ. හරිදඒර නමවැටනේ ටොරින්ටන් ආ්ඩුකාරය නිසා උන්දත් හොඳ බදු කාරේ රයේ. සුද්දෙ කාලයේ තිබුණු, හරි අපූරු බදු අතර නේද සැරපපු බද්ද බලුබද්ද ස්තෝප බද්ද. මරාල බද්ධ ඉහරි ජනප්‍රිය හරරිිය ඉළඟටඔයි රජකාලින්දලම තමයි මේ මරාලා බද්ද ආේ නැතුව මේ සුදග කාලයාාමුතුෙන් ගහපික් නෙමේ රජකාලින්දලම මරාල බද්ධ තිබ්බා ඒ ඇනේ මලමනියයටටත් ගහපු බද්ධ එකතමයි මරාල බද්ධ කියන්නේ මේගේ පුද්ගලයා භාවිත කළල් ඔවප කරනවල සිට ඔ සතු දේපල තක්සේරු කරලා කොටස් කරලා රජයට පවරගන්නවා ඒතමයි මරාල බද්ධ කියන්නේ මේගේ පුද්ගලට කාත් කවුරුත් නැත්තන් ඉතින් සියලුම දේපලවත්කම් රජයට හොඳේ Dank ඇත්තටම මේ දේපළ. සහත් ධනය කියන වචනක බේරුම් කරගෙන නිමුක හරිිය මොහද එස්සසිම්බල පිටි කියන්නේ ගහන්ටයන්නේ දේපළ බද්දක් කියලාන්නේනි එක්දහස් නමසේ හැත්ත නවේ අංක විසි අටධර්න දේශය ආදායම් පනතේ. හතලිස් තුන්වෙනි වගන්තයට අනුව ධනය යනුවෙන් අර්ථකතනය කරලා තියෙන්නේ කවර හෝ ආකාරයක චංචලහෝ නිශ්චලදේපල කියලායි. හොඳේ ඒ කියන්නේ යානවාහන සහ ඉඩකඩම් නිවාස. ඒව තමයි මෙහම හඳුන්නලා තියන්නේෙ දැන්සේ බලලා පිටිය කියන. බැංකෝල තියෙන වත්කම් වලට විතරයි යනුව නේද අය බදුවදින්නන්නේ නැත්ති එටිසිං අයෙ ගහන්ට බද්ධක් තියෙන අයිතුර වෙලා නේද ගහල තියන්නේ අයි නැතිවෙන්ට මොදේ හොඳයි ඔය දන බද්ධ හරි දේපල බද්ධහරි මොකක් හරි ගමක් නෑ අලුතින් ගේට හදන බද්ධ. හරිද දැන් ඔය කියන විදිහයට නිවාස යානවාහන ඉඩකඩම්වලටන වදන්නන්නේ නේද. සේම්බල පිටියට අන හ ගක් මේ ලොකුම දනවතුන්ට ලුගහන්නේ ගහලා මේ පොඩිමිනිහට මෝර් සහනයක් වෙනවාල්වක ඒ ැන රනිල් වික්‍රමසිහ සරදියල් එෙක්කු තු කියේලා මහා පරිමාන වත්කම් ඇති ආ අයගල්ලු මේ බද්දු ගන්නේ ඒ අරගත්තා මතින් දුප්පත් මිනි සුන්ටමගේ අපපොච්චේ හෝගාල සහන ලැබ නේද. අපි නිකන් හිතම හෝටල්තුනක් ඇති මිනිෙක් කියලලා හෝටල් කැනෙ ෆයිස්ට හෝටල්න ේහොදේ ය මේනිකකා රයියන් කරරිවිකුණන හෝටල් ඇ එහමතුනක් අයිති කෙනෙක්කගේ ගොඩනැගලි ඉඩකඩම්වලට අපිටම ොහලා දැන් ඔය අලුත් බද්ගහව කියලා දැන් යිතිකාරයම කොත කරන්නේ යිතිකාරයම මේ වෙස්න්ත රජරුව නෑ ම. හඒ බද බත්් පැකට්ටකේන්දලා ප්‍රේෙන්ටියේ දක්කා විභජනය කරනවා බෙදලා දෙේෙනවා හරිද ඒක තමයි අන්තිමට ඔය කොහොම ගැහුවත් වෙන්නේ හොඳේ අනික මොකද ඉතින් ඔහලා ගහන බදුවලින් රට හැද අය හිතාදාගන්ටවත් නේද කෝටිපති අරක්කු කාරීන්ටයි මහා්‍යාපාරිකින්ටයි රුපියල් බිලියන ගණන් බදුවලින් පැන්ලන්ට දීලා තියෙනවා හරිද අයකරගෙන නැති බදු ප්‍රමාණය මතක් කරන්ටද නිකං ආසාවට වගේ ඔය රමේ සහල් ලෙගසි පරිගණක පද්ධතන්ට අදාලව සමස්තහිඟ බද හහාද පොලි ආදායම දර මතකතියාගන්න හිඟ බද්ධ දඩහා පොලි ආදායම රුපියාල් කෝටි විසිදාසකසිය හතලියයක් රපියාල් කෝටි විසිදාාසකසිය හතලියයක් අයකරගෙන තිබුණ එනෑ හොඳේ ඒමතියාගෙන මේ තවත් කොහෙන් හරි ඔහේලා හෝරගෙන කන්ටහදන්නේ තමුන්ලට මේ බදුවලින් සැප විදිින්ටම කියලා තමයි අපිට නම් කියන්ට තියන්නේෙ හොඳේ ඔයාලුත් බද්ධට ත්‍රීරෝධ රත මෝටර් රත යතුරු පැදි ඇතුළත් කළුත් ලොකු ගාන කොයාගන්ට පුළුවන් හරි BMW8 නෙතින් ඔහෙලට විතරයි නේද හ ටික දනන්නේ ඔ දේ විසි පහැතුල නො ටික දෙනෙක් අයින් කරපුහම නේද දෙශයක් විතර කියමකෝ ඔහෙලට විතර අයට ලොකුවාහන තියෙන්නේ. ඒ පොඩ්ඩට ගහනක අපරාධනෙ නේද එම පොඩිවාහ තුොගේ කරනේද. ඒවාගේම තමයි දැන්වය කොළඹ ගත්තොතුන් මහ විශාල නිවාසතියන්නේෙ ටික හරිිය ඔය දේපල බද්ද පැල්පත්වලට ගැවුවත් කොඹ වැඩිම තින්නේ පැල්පත් පැල්පත්වොට ගැවොත් ගොඩේ ගොඩ. හරිද ඕ ඒ නිසා ඔන්න අපිියෝජන කර. ඔයි දේෙල පත්ද ගහනුකොට පැල්පත්හෙමත් බල පැල්පත් බද්ධ කියල එක වෙනස් කරලා නැත්තන් තම කෑල්ලක් එකට එකතු කරලා බදු ගැවුවොත් ඔොහේලටත් රටටත් බඩුම තමාකයමින් ඕන් අදටෙලිවැකිය අවසාන් කරනවා මේ අම්මලගේ දෙතනේ කිරටත් බද්දක් ගැහුවෝත් තවත් BMම් බ්ලියටිකක් කියෙම ගණටපුල් වන් හොඳේ.